සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ට්‍රැවල් විත් ඉසුරු channel එක බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මාකඳුරේ මදෝෂ් ප්‍රථම වතාවට අත්අඩංගුවටගත් පොලිස් නිලධාරියා. මදෝෂ් මිය ගිය පසු තැබූ සටහන ගැන. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා තම මුහුණු පොතේ පාතාල නායක මාකඳුරේ මදෝෂ් ගැන තැබූ සටහනක් නිවුස් වය වෙබ් අඩවියේ නුපුටා ගන්නා ලදී. මදෝෂ් මාකඳුරේ මදෝෂ් ගැන මම මුහුණු පොතට එකතු කරන දෙවන සහ අවසන් සටහනත් මේකයි. මුල් සටහන 2019 මදෝෂ් ඩුබායිෙහිදී අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මම මුහුණු පොතට එක් කළා. සමරසිංහ ආරච්චිගේ මදෝෂ් ලක්ෂිත ඉපදිලා තියෙන කමුරුපිටිය පොලිස් වසමේ ගාතාරේ. එහෙත් ඔහු විවාහ වෙන ගයනි මුතුමාලගේ ගම මාකඳුරේ. විවාහ වෙලා බින්න බැස්සට පස්සේ තමයි ගාතාරේ මදෝෂ් මාකඳුරේ මදෝෂ් බවට පත්වන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ ඉතිහාස ලේඛනවල මදෝෂ්ගේ නම සටහන් කිරීම සිදු කළේ මම. එතකොට මදෝෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙක්. මීගමුව ගාල්ල සහ කුලියා පිටිය යන ප්‍රදේශවල සිදු කළ ආයුධ සන්නද්ධ මංකොල්ලකෑම් 10ක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මුලින්ම මදෝෂ්ව මම වාරිය පොළදී අත්අඩංගුවට ගත්තේ. 2006 ජූලි මාසයේ 25 වනදා ඒ තමයි ශ්‍රී ලංකාව ඇතුළත මදෝෂ් අත්අඩංගුවට ගත් පළමු සහ අවසාන වතාව. මේ අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබේ මිලිමීටර් 9 පිස්තෝලයක් සහ රිපීටර් වගේ තුවක්කුවක් අත්අඩංගුවට ගත්තා. මේ වෙනකොට මදෝෂ් ඔහුට වෙඩි තැබූ බව කියන ඩැනි හිත්තැටියගේ සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධව පොලිසියට අවශ්‍යව තිබූ අපරාධකාරයෙක්. ගමේ සිදුවුණු සිදුවීමක් හේතුවෙන් ගමේ පලා ඇවිත් උනාකුරුවේ ශාන්ත කියන අපරාධකාරයා සමග සම්බන්ධ වෙලා ලීසින් සමාගම් ඇතුළු මූල්‍ය ආයතන කොල්ලකෑමේ සිද්ධීන් 10ක් සම්බන්ධව ප්‍රශ්න කරන්න තමයි මදෝෂ් ඇතුළු අපරාධ කල්ලිය අත්අඩංගුවට ගනු ලැබුවේ. මාස ගණනාවක් අත්අඩංගුවේ තබාගෙන ප්‍රශ්න කරලා අවශ්‍ය විස්තර ලබාගෙන මදෝෂ් අධිකරණයට ඉදිරිපත් කළා. ඔහුව ප්‍රශ්න කිරීම කරන අවස්ථාවේදී මම දැනගෙන හිටියා ඔහු තුල දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩැනි හිත්තැටිය ඝාතනය කිරීමේ අරමුණක් තිබෙන බවත් ඔහු ඩැනි හිත්තැටිය සමග දැඩි වෛරයකින් පසුවන බවත්. මම මේ සම්බන්ධව ලිඛිතව සහ වාචිකව ඩැනි හිත්තැටිය දැනුවත් කළා. එහෙම තියෙද්දි තමයි මදෝෂ් සූක්ෂමව බන්ධනාගාරගත කරලා හිටපු මාරකලිඳේ බයිසිකල් ධාවකයෙකු සහ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිශ්ශංක නැමැති පුද්ගලයා අප ලබා දී හිරෙන් නිදහස් කරගෙන මනාලස සැලසුම් කරන ලද සැලැස්මකට අනුව ඔවුන් යොදවා ඩැනි හිත්තැටිය ඝාතනය සිද්ධ කරන්නේ. වසර 9කට පස්සේ 2011දී මදෝෂ් බන්ධනාගාරයෙන් එළියට එන්නේ ඔහු බන්ධනාගාරගතව ඉන්න කාලේ ඔහුගේ නම ඈඳෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන ප්‍රයත්නයක් සම්බන්ධ සිද්ධියකට. මේක කෙලවරේ ඉන්නේ බන්ධනාගාරගතව සිටින LTTE සමාජිකයෙක්. මේ හේතුවෙන් මාස 18කට ආසන්න කාලයක් මදෝෂ් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාෂය රඳවාගෙන ප්‍රශ්න කරනවා. අපාරගෙන බන්ධනාගාරයෙන් නිදහස් වෙලා මදෝෂ් යන්නේ කොළඹ අලුත් කඩේට. මේ කාලයේදී තමයි ඔහු කංජිපානි ඉම්රාන් සහ රිෆ්කාන් කියන අලුත් කඩේ ප්‍රදේශයේ මන්ත්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනා සමග මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ. එම මිත්‍රත්වයේ ඔස්සේ තමයි ඔහු ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරලා එක්සත් අරාබි එමිරාජ නොහොත් ඩුබායි රටට යන්නේ. මදෝෂ්ට ඩුබායි යන්නත් ඩුබායි ගිහින් පදිංචි වෙන්නත් උදව් කරන්නේ රිෆ්කාන්. ප්‍රතිවිරුද්ධ අපරාධ කල්ලියක් විසින් රිෆ්කාන්ව ඝාතනය කිරීම මදෝෂ්ට ඔරොත්තු දුන්නේ නැහැ. මේ ඝාතනයට සම්බන්ධ වෙලා හිටපු කොස්මල්ලි කියන තැනත්තාව අඟුණුකොළ පැලැස්සේදී ඝාතනය කරලා සිරුර රහසිගතව මෙහෙදම් කරලා බෙල්ල කපාගෙන ඇවිල්ලා රිෆ්කාන්ව මරපු තැනම තියලා මදෝෂ් සැනසුම් සුසුම් හෙළුවේ. ඔහුගේ අපරාධකාරීත්වය ඒ තරමටම මිලෙච්චයි. 2011 සහ 2019 අතර එක්සත් අරාබි එමිරාජ් කේන්ද්‍ර කොටගෙන ඔහු ව්‍යාපාරික ජාලයක් ගොඩනගනවා. අෆ්ගනිස්තානයේ ඉරානයේ ඔස්සේ රන් චන්ද්‍රවකය සිට මුහුදු මාර්ගයෙන් මද්‍රව්‍ය මෙරටට පමණක් නව මාලදිවයින සහ බංගලාදේශයට යැවීම ඔහුගේ මූලික ව්‍යාපාරය වෙනවා. මේ අතරතුර තමයි මදෝෂ් මූලික වෙලා මද්‍රව්‍ය නායක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගචීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කරන්නේ. මේ ප්‍රහාරය සඳහා ඔහු නවාස් නැමැති තවත් මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඔත්තුකරුවෙකු ලෙස යොදා ගන්නවා.
ඒ ඔත්තුකරු සපයන ව්‍යාජ ඔත්තුවක් ඔස්සේ පොලිස් කණ්ඩායම පිළියන්දල ප්‍රදේශයට කැඳවාගෙන පැමිණ සන්නද්ධ කණ්ඩායමක් ලවා පහර දී ඔවුන් ඝාතනය කිරීම තමයි මදුෂ්ක සැලසුම උනේ. මෙම සැලැස්ම නියමෙටම වැඩ කරනවා. ප්‍රහාරය ඔහු හිතුව ආකාරයටම සිද්ධ වෙනවා. මේ ප්‍රහාරය හේතුවෙන් මද්‍රව්‍ය නාශකාංශය පොලිස් නිලධාරියෙක් මිය යනවා. පොලිස් පරීක්ෂක නියෝමල් රංගචීව බරපතල තුවාල ලබනවා. ප්‍රහාරයට මැදි වූ සිවිල් පුරවැසියෙකුත් මිය යනවා. සාමාන්‍ය අපරාධකරුවන්ට පොලිස් සමග ගැටෙනව අඩුයි. බොහෝ විට සිදුවන්නේ යම් අපරාධකරුවෙකු අත්අඩංගුවට පත්වීමේ ආන්තරායක් ඇති වූ විට ඔහු පලා යාමට අවකාශයක් ලබා ගැනීම සඳහා සිදු කරන වෙඩි තැබීම මේ සිදුවීමයි. එහෙත් සැලසුම් කර පොලිස් කණ්ඩායමක් ස්ථානයකට කැඳවා ප්‍රහාරයක් එල්ල කරන්න සමත් අපරාධකරුවන් ඉන්න ඉතා අතලොස්සක්. මදුෂ් ඒ අතලොස්සෙන් එකෙක්.